අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රෝති සංස්කරණය චමින්ද කුමාරගමගේ ප්‍රකාශ්‍රය අහල්‍යා සෙනවිරත්න අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල පොලිස්පතිගේ දුරකාලයේ අවසන් නව පොලිස්පති ගැන තීරණයක් නැහැ කතානුකර තීරණ ගන්න එපා නව දුම්රිය සාමාන්‍ය අධිකාරී වෘත්තීය සමිතිවලට කියයි ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ප්‍රේක්ෂක විරෝධය වායු දූෂණ හේතුවෙන් දිල්ලියේ පාසල් වැසේ අද දිරණ දේශීය පුවත් The big story. හිස්මු පොලිස්පති ධුරය සඳහා නව පත්කිරීමක් පිළිබඳ මෙදක්වා තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. අවස්ථා තුනකදී ජනාධිපතිවරයා විසින් සේවාතිකු ලබා දීම මත සීටී වික්‍රමරත්න මහතා පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටින අතර අවසන් වරට ලබා දුන් සති තුනක සේවාතිකුව ඊයේ දිනින් අවසන් වුණා. ඒ අනුව අද දිනන කල විමසීමකදී අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ බෙදක්වා නව පොලිස්පතිවරයෙකු පත් කිරීම හෝ සීටී වික්‍රමරත්න මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් හෝ තීරණයක් ගෙන නොමැති බවයි. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මෙදක්වා තීරණයක් ගෙන නොමැති බව අද දිනන කල විමසීමකදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද සඳහන් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඈ ව්‍යවස්ථාව අනුව උපලේඛනයේ දක්වා ඇති පොලිස්පති ධුරය පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කරනු ලබන නිර්දේශයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් අනුමත කළ යුතු වනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරික සම්මහතා සඳහන් කළේ නව පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් බෙදක්වා නාම යෝජනාවක් ඉදිරිපත් කරනු මැති බවයි. වත්මන් පොලිස්පතිවරයාට සේවාධිකාරියක් ලබා දීමට තම අනුමැතිය අවශ්‍ය නොමැති බවත් නව පොලිස්පතිවරයෙකු පත්කිරීම කඩිනමින් සිදු කළ යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පසුගිය මාසයේ අවසන් වරට දැසූ අවස්ථාවේ ප්‍රකාශ කර තිබුණා. ව්‍යවස්ථාදායක සභාව එළඹෙන නම් වනතා රැස්වීමට නියමිතයි. The big story. දුම්රිය සේවය තවදුරටත් සංවර්ධනය වෙත ගෙන යා නොහැකි නම් දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණයට ලක්වීමේ දැඩි ක්‍රියාදාමයට මුහුණ දීමට සිදුවන බව නව දුම්රිය සාමාන්‍ය අධිකාරී HMKW බණ්ඩාර මහතා පවසනවා. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ 32 වන සාමාන්‍ය අධිකාරීවරයා ලෙස වැඩභාර ගැනීම වෙනුවෙන් දුම්රිය මූලස්ථානයේ පැවති උත්සවයකදී ඔහු ප්‍රකාශ කළේ තමන් සමග සාකච්ඡා කිරීමකින් තොරව තීරණ නොගන්නා ලෙස වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බවයි. දුම්රිය දෙපාර්තමේන්තුව අද වෙනකොට විවේචනයට ලක් කරලා තියෙනවා ජනතාවගේ දුම්රිය ප්‍රමාද වීම, දුම්රිය ධාවන අවලංගු කිරීම, දුම්රිය සේවකයන් වර්ජනය කිරීම වැනි කටයුතු නිසා. ඉතින් මගේ මූලික අරමුණ දුම්රිය දෙපාර්තමේන්තුව මෙම අවස්ථාවෙන් ගොඩ ගන්න. මම බලාපොරොත්තු වෙනවා කෙටි කාලීනව දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙන්න මේ ප්‍රවණතාවයෙන් ඉවත් වෙලා ජනතාවට යහපත් දුම්රිය සේවයක් ඇති කිරීම සඳහා. අපි ජනතාවගේ සේවකයෝ අපිට ඕන වුණ වෙලාවට දුම්රිය ධාවනය නවත්තමින් කටයුතු කිරීමේ හැකියාවක් අපිට නැහැ. ඒ හින්දා ඉහළ මැනේජ්මන්ට් එකත් එක්ක දේශපාලන අධිකාරියත් එක්ක සාකච්ඡා කරලා තීරණ ගන්නාද ඉවසීමේ කටයුතු කිරීම හැමෝටම යහපතක්. දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් ඉහළට එසවීම සහ පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කාරණයක්. නැත්නම් දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණයට ලක්වීමේ දැඩි ක්‍රියාදාමයකට ගන්න සිද්ධ වෙන නිසා මෛත්‍රී කතා නොකර කිසි කෙනෙක් දැඩි තීරණ ගන්න එපා. හැමෝම ඇවිල්ලා මම හිතනවා මෛත්‍රී එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසන් වන තෙක් දුම්රිය සංවර්ධනය සඳහාද ණය ලබා ගත නොහැකි බවයි. මේක දෙපාර්තමේන්තුවකට තීන්දුව තීරණ ගැනීමට තියෙන විශාල කල්ගත වීම නිසා වාණිජ කටයුත්තක් කරන නිසා වඩා කාර්යක්ෂමව ඵලදායකව පුද්ගලීකරණය නොකර මේ බේර ගැනීම සඳහා අධිකාරියක් බවට පත් කරන්නේ කියලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ කැබිනට් පත්‍රිකාව යටතේ දුම්රියේ ජාතිය ජාතික ආර්ථිකයේ යහපත වෙනුවෙන් ලංකාණ්ඩුවේ දුම්රිය සේවයේ කවර වෙනස්කම් ඇති කළ යුතුද යන්න සොයා බලන්න විද්වත් විශේෂඥ කමිටුවක් ජනාධිපතිතුමා විසින් පත්කොට තිබෙනවා. ඉතින් අපි මේ කමිටුවේ නිර්දේශ ලබාගෙන තමුන්වහන්සේලා සියලු දෙනාවත් දැනුවත් කරලා මේ රටට පළල්ම සේවයක් පොදු ජනයාට කරන්න පුළුවන් දුම්රිය දෙපාර්තමේන්තුව
මහජනයාගේ ප්‍රසාදයට ලක් වෙන ලෙස සකස් කර ගැනීම සඳහා එකතු වෙලා වැඩ කිරීමේ වගකීම අපි හැමතෙම තියෙනවා. සෞඛ්‍ය සේවාව අර්බුදයට ලක්වීම වැළැක්වීමේ අරමුණින් රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමය අද උතුරු පළාතේ ක්‍රියාත්මක කරන වචනේ හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. අද දැස්සන අටේ සිට පැවිසි හතරක් වචනේ නිරත වන බවයි රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමය සඳහන් කළේ. බදුබර ජීවන වියදම විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක්ද වචනයට හේතු වී ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජයසිංහ මහතා පැවසුවා. උතුරු පළාතේ අපි ජනතාවට අවම හානියක් වන පරිදි මේ වැඩවර්ජන ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන නිසා හදිසි ප්‍රතිකාර සේවන අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර යොදලා තියෙන්නේ. තාමත් අපි බොහොම සංගමයෙන් වැඩ කටයුතු කරන්නේ, බොහොම ඉවසීමෙන් වැඩ කටයුතු කරන්නේ. මොකද මේ පියවරෙන් පියවර අපි මේ ගමන යන්නේ. මේ එක් පළාතක් විතරයි අද දවසේදී මේ වැඩවර්ජන නිරත වෙන්නේ. ඒ ඉවසීම සංගමයේ තාමත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විතර අපි පවත්වාගෙන මින් යන්නේ. මේ වන විට ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් අපේ යම් යම් ඉල්ලීම් සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මේ විශ්වාසය ගොඩනගා ගැනීම අතිශයින් මේ පිළිබඳව පුරුල් සාකච්ඡාවක් නිරත වීම සඳහා අද දවසේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද දින උදෑසන කැඳවා තිබෙනවා. ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් දැනට අපිට ලැබිලා තියෙන සංවේදනීය සහය ධනාත්මක සංඥා සම්බන්ධයෙන් අපේ ප්‍රතිචාරය කුමක්ද කියන කාරණය අපි අද රටට කියන්න සූදානමින් ඉන්නවා. ප්‍රතිකාර සඳහා රෝහල් වෙත පැමිණි උතුරු පළාතේ රෝගීන් විශාල සංඛ්‍යාවක් පීඩාවට ලක් ඇති අතර ඔවුන්ගෙන් කීප දෙනෙකු අදහස් පළ කළා. බෙත් ගන්න ආවා ඉත්තයි කියලා අද කවුරුත් නැහැ ඉස්පිරිසාලි. දැන් මේ අන්ඩ යනවා ගෙදර. මම ඉස්පිරිසාලි නැවතිලා ඉඳලා ඇවිල්ලා තමයි ආය මේ බෙහෙත් ගන්න ආවේ. දැන් ඉතින් බෙහෙත් නැහැ මං ගෙදර යන්න යනවා. ස්ට්‍රයික් කියලා කියනවා මම අවද අපි බෙහෙත් ගන්න මැද වච්චේ ඉඳලා අවද උදේ ආපු ගමන් ඇවිල්ලා දැන් ආපහු යන්න තමයි මෙන්නේ මගේ මේ ඇහි පොඩි මේවා තියෙනවා එක බලන්න කියලා මං ආවෙන්නේ. ස්ට්‍රයික් වෙච්ච මොනවා කරන්නද ඉතින්? ඇහැට දාන්න බෙහෙතුත් නැහැ දැන් මගේ. මේ බෙහෙත් ගන්න තමයි ආවේ. නිකන් කොයි බෙහෙත් ගන්න නැහැ නේද? ස්ට්‍රයිකර්. උදේ පහමාරට ආවේ. ඉතින්ලා පොලිම හිටියා නැහැ. ස්ට්‍රයික් කිව්වා අපි යනවා දැන් ගෙදර. ඇහ ඔපරේෂන් කරලා ඇහ පෙන්නන්න ආවේ. ස්ට්‍රයික් කිව්වා අපි දන්නේත් නැහැ. නිවුස් බලන්නත් බැරි වුණා. ඊයේ ආවා. අද දැන් නැහැ කියලා වෙන දිනයක් දුන්නා. ඉතින් එන්න කියලා. අද ලොකු ડોක්ටර්ට පෙන්නන්න ඕනේ කියලා තමයි එන්න කිව්වේ. ඉතින් ආයෙත් මේ ආරං එන්න ඕනේ. දැන් ස්කූලෙත් නැහැ. හැමදාම මේ ක්ලිනික් එකේ යන දවස් වලට. කෙසේ වුවත් එළඹෙන හයවනතා වයඹ පළාතේත් හත්වනතා සබරගමු පළාතේත් සියලුම රජයේ රෝහල්වල වැඩවචන ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමය පැවසුවේ. මේ වසරේ ගත වූ කාලය තුළ විදේශ රැකියා සඳහා ලියාපදිංචි වූ පුද්ගලින් සංඛ්‍යාව 250,000 ඉක්ම වැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායකර මහතා පවසනවා. එය අනුව නොවැම්බර් මස දෙවැනි දිනෙන් අවසන් වූ කාලය තුළ පුද්ගලින් 250,420 දෙනෙකු විදේශ රැකියා සඳහා ලියාපදිංචි වී ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. මෙතර මේ වසරේ ගත වූ මාස 10ක කාලය තුළ මෙරටට පැමිණ ඇති විදේශ සංචාරකයන් සංඛ්‍යාව 111 ඉක්මවා ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ සංචාරකයන් 11,25,455 දෙනෙකු ගත වූ කාලය තුළ මෙරටට පැමිණ ඇති බවයි. ඔක්තෝබර් මාසය තුළ පමණක් සංචාරකයන් 1,99,199 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර එම සංඛ්‍යාව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 159% වර්ධනයක් බව එම අධිකාරිය ප්‍රකාශ කළා. මේ අතර ශීත ඍතුව ආරම්භයත් සමග පොලන්තිය සිට බෙරටට සංචාරකයන් පැමිණීම ආරම්භ කරමින් පළමු සංචාරකයන් පිරිස රැගත් ඉන්ටියා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයේ අද දැස්සන කටුනායක ගුවන්තුරුපලට පැමිණ තිබෙනවා. පොලන්තිය පොසොන් නුවර සිට සංචාරකයන් 106 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එම යානයෙන් මෙරට සංචාරය සඳහා පැමිණි බවයි අද දිනන ගුවන්තුරුපල වාර්තාකරු පැවසුවේ. දෙවිනි ඇතැම් ප්‍රදේශවලට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක් අද දින අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, බත්තිමු, සහ උතුරු මෙත් පළාත්වලත්, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු එකෙන් පමණ පසු වැසි හෝ ගිකුරුම් සහිත වැසි ඇති විය හැකි වනවා. සෙසු ප්‍රදේශවල තැඹ ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. තනි පුද්ගලයෙකුගේ ඒකාධිකාරයේ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ආකාරයේ මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ පැරණි ක්‍රමයේ පවතින යහපත් ලක්ෂණද නව මැතිවරණ ක්‍රමයකදී සලකා බැලිය යුතු බවයි.
අපි දන්නවා අපේ රටේ පළාත් පාලන මැතිවරණය ඒ කණ්ඩායම අඩු කරන්න ඒක සංශෝධනය කරන්න සීමා නිර්ණය කොමිෂන් සභාවක් දැම්මා. ඒ වගේම අපි දන්නවා පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය ජනාධිපති වරණ ක්‍රමය පිළිබඳව විවිධ චෝදනා යෝජනා සංශෝධන ගණනාවක් අපේ සමාජය හරහා ඉදිරිපත් වුණා. දැන් පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද ක්‍රමයේදී ආසනයට වග කියන මන්ත්‍රීවරේ නැහැ කියන චෝදනාව දිගින් දිගටම ආපු කාරණා. හැබැයි මේ දැනට තියෙන ක්‍රමේ සමානුපාතික ඡන්ද ක්‍රමේ හොඳ ලක්ෂණ තියෙනවා. සුළුතර නියෝජනයේ සහතික කිරීමක් තියෙනවා. ඒවා කලවම් වෙච්ච ක්‍රමයක් ඕන කියන කාරණේ පිළිබඳව දිගින් දිගටම සමාජයේ අදහස් තිබුණා. ඒක තමයි සමස්තය සැලකිල්ලට අරගෙන තනි පුද්ගලයෙක්ගේ ඒකාධිකාරයකට රටක් නැති වෙනවා වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු වෙන ආකාරයේ මැතිවරණ ක්‍රමයක් ජනාධිපතිවරණය වෙන්න පුළුවන් නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණය වෙන්න පුළුවන් පළාත් සභාව වෙන්න පුළුවන්. ඒවට සංශෝධන කියන එක අත්‍යවශ්‍ය වැදගත් කාරණයක් විදිහට තමයි අපි දකින්නේ. මාවතකම හතරලියත මාර්කේ සිද බෝරයනතුරකින් පාසල් දරුවෙකු මේ ගොස් තිබෙනවා. යතුරුපැදියක් මාර්කේ ලිස්සා ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීම අනතුර සිදු වෙති බවයි පොලිස් මූලස්ථානයේ පැවසුවේ. අනතුරින් බරපතල තුවල් ලැබූ යතුරුපැදිකාරිය සහයකේ දියණිය වූ පසුපැදිකාරිය මාවතකම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කරවා තිබෙනවා. එහි ප්‍රතිකාර ලැබෙමින් සිටි තාස්සේ හැවිරිදි පසුපැදිකාරී මේකොස් ඇති අතර අනතුරු සම්බන්ධයෙන් බස් රථයේ වීදුරු වත්තනකෝට ගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ සඳහන් කළා. මේ අතර බොරැල්ල රජයේ මුද්‍රණාලය ඉදිරිපිටදී යතුරුපැදියක් පදිකෙකුගේ ගැටිය සිදු වූ අනතුරකින් 71 හැවිරිදි පදික පුද්ගලයා මියගොස් තිබෙනවා. අද දිනන කෙලිබිම ඉන්දීය කණ්ඩායම හම්බුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ දෙවන්ත පරාජය රටක් නියෝජනය කරන වෘත්තීය මට්ටමේ කණ්ඩායමකින් කිසිත් අපේක්ෂා කර නොහැකි දෙයක් බව ක්‍රීඩාලෝලින් පවසනවා. පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු 50කට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගයේ ලබාගත්තේද ලකුණු 55ක් පමණයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනීය තේරීම් කමිටුව පුහුණු කාර්යමණ්ඩලය සහ විශේෂඥයින් මෙන්ම වෘත්තීය නොවන ලෙස ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩකයින්ගේද බොහෝ වැරදි මෙවැනි පරාජයන්ට හේතුවන බවයි ක්‍රීඩා ලෝලින් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාවේ කීර්ති නාමය අන්තර්ජාතික මට්ටමින් ඔසවා තැබීමට ඉතිහාසයේ සිට ක්‍රිකට් ක්‍රීඩාව තුළින් කැපිපෙනන කාර්යභාරයක් ඉටු වුණා. ක්‍රීඩාවේදී ජයපරාජය ලැබීම සාමාන්‍ය දෙයක් වුවද පරාජයේ ස්වභාවය තරගකාරීත්වය මත තීරණය විය යුතු බවයි ක්‍රීඩා ලෝලින් අවධාරණය කරන්නේ. ඉන්දීය කණ්ඩායම තරග පරාජය වීමේදී එරට ක්‍රීඩා ලෝලින් ක්‍රීඩකයින්ගේ නිවාසවලට ගිනි තැබීම් සහ දේපළවලට හානි සිදුකර ඔවුන්ගේ ජීවිතවලටද තර්ජනය කළ ඉතිහාසයක් පැවතුණා. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටක කිසිදු අවස්ථාවක එවැනි තත්ත්වයන් දක්නට නොලැබුණේ මෙරට ක්‍රීඩා ලෝලින් හුදු ප්‍රේක්ෂකයන් පමණක් නොවේ විචාරශීලී ලෙස ක්‍රීඩාව වින්දනය කිරීම හේතුවෙන් බවයි බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ. මේ සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් කිහිප දෙනෙකු වැඩිදුරටත් අදහස් පළ කළා. මැච් එක බැලුවා, ක්‍රිකට් එපා වුණා. ලංකාවේ පාසල් කණ්ඩායමට වැඩිය හොඳ ක්‍රීඩා කරනවා. අපරාධින වගේ කට්ටිය තෝරලා යවන එක ක්‍රිකට් ගහන්න යාචාන්තර මට්ටමට. හිතේ අමාරු ගුණාද දැන්. හැමදාම පරාදේ නෝනේ. ඊ මැච් එක බැරි වෙලා මම ওই ප්‍රතිපලය මට හිතාගන්න පුළුවන්ව තිබුණා. මේ වගේ වෙයි කියලා. ලංකාව වගේ තමයි ක්‍රිකට්ුත් ඒ වගේ විනාශලා දිනන කියලා තමයි පේන්නේ. ලංකාවේ ක්‍රිකට් එපා වුණා. ක්‍රිකට් වලට එන්නේ මෙහෙම ගියොත් ලංකාව රෙකෝඩ් පිට රෙකෝඩ් තියලා අන්තිම පරාජය වෙලා මිනිසුන්ට බැලින්නේ එපා වෙන. පාසල් මට්ටමේ ක්‍රීඩාවල බලන එක ඊට වඩා හොඳයි කියලා හිතෙනවා. ජාත්‍යන්තර තලයේ එක මේ වගේ තත්ත්වයට ආපු එක ගැන දුක් වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ පරාජයක්. ඉන්දියන් කණ්ඩායමත් එක්කම හිතන්නේ අපි දැන් බයටම පරාදු වෙනවා වගේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විසිරුවා හැරීතු බවට අල්ලස දූෂණයේ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණී කමත්ත තුෂාර මහතා අද පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. මීට මාස 3කට පෙර අපි මාත්‍යවරය හමු වෙලා ලියුමක් බාර දුන්නා. මෙන්න මේ දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලය සහ තේරීම් මණ්ඩලය වහා ඉවත් කළා සුදුසු ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තෝරන්න කියලා. අමාත්‍යවරයා මොකද කරේ? මාස 3ක් ආසන්න වෙනවා තැන් තැන්වල අඬ අඬ මෙයාට මෙච්චර පඩි ගෙවනවා, මෙච්චර ඩොලර් ගෙවනවා, මෙච්චර විනිසුරුවරයන්ට ගෙවනවා, මෙච්චර දොස්තරලාට ගෙවනවා. ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කරනවා. හැබැයි ඔහුට තමා මේ තීන්දුව తీන නම් මේක විසිරවන්න පුළුවන් බලතලදී. අමාත්‍යවරයා මෙච්චර කල් එක විසිරුවද? අන්න ඒකට විරෝධය දක්වන්න අද අපි ලියුම බාරදුනා ක්‍රීඩා මාත්‍යවරයාට. එක්ක මේ ක්‍රීඩකගේ දක්ෂතාවය නැහැ, නැත්නම් මේ ක්‍රීඩාව මුදලට පාවා දෙනවා. මේ ගැන පරීක්ෂණය කරන්න කියලා ජනාධිපතිවරයාට කියනවා. මම කොමිෂමක් දාලා මේ ගැන පරීක්ෂණය කරන්න. ඒ වගේම අමාත්‍යවරයාට කියනවා, ඔබතුමා කොන්ද කැලින් තියාගෙන තීන්දුව తీරන ගන්න බැරි නම් වහම මේ තනතුරෙන් ඉවත් වෙලා ගෙදර යන්න. නැතිනම් අපිට වෙනවා මෙතන ඉඳගෙන සත්‍යග්‍රහයක් කළා හරි ඔබතුමාව ඉවත් කරන්න. අද දිනන විදේශ පුවත්
ವಾಯುದೂಷಣ ತತ್ವಕ್ಕೆ ಹೇತುವೆನ್ ಇಂತ್ಯಾವೇ ದಿಲ್ಲಿ ಅಕ್ನೂರ ರಜೆ ಸಹ ಪುತ್ಕಲಿಕ ಸೀಲು ಪಾಸಲ್ ವಸಾದ ಬಾತಿಬಿನವಾ ದಿಲ್ಲಿ ಪ್ರಧಾನ ಅಮಾತ್ಯ ಅರವಿಂದ್ ಕೇಜ್ರಿವಾಲ್ ದನುಮತಿಯತ್ತಿ ದಿನ ದಿಖಾ ಕಿಂಬ ಪಾಸಲ್ ವಸಾದ ಮನಲೆಸಾಯ್ ಕೆಸೆ ಉದ ವಿದ್ಯಾಜ್ಞೀನ್ ಪವಸಾನೆ ವಾಯುದೂಷಣ ಮಟ್ಟಮ ಇದರ ದಿಸತಿಯ ತುಡ ತವದೃಟತ್ ಇಹಲೆಯ ಹೆಗೆ ಬವಾಯ್ ದುವ ಅಧಿಕಮ ಜನಗಹಾನಿ ಅಕ್ವಿಸನ ನಗರ ಅಕ್ಲಿಸ ಸಲಕಿನ ದಿಲ್ಲಿ ನಗರಿ ವಾಯುದೂಷಿತ ತತ್ವ ಪಿಲಿಬಂದ ಸಾಕಚ್ವಾ ಕೆರಿಮ ಸಂದಹ ದಿಲ್ಲಿ ಪರಿಸರ ಅಮಾತ್ಯವರೇ ಅವಸೀನ್ ಹದಿಸಿ ರಸ್ಸೀಮಗ್ದ ಕೆದವಾ ತಿಬಿನವಾ ಈ ವನ ವಿಟ ವಾಯುಗೋಲೆ ಪ್ರವತಿ ಅಹಿತಕರ ಆಶ್ರ ಸಾಂತ್ರಣೆಯ ಸಾಮಾನ್ಯ ಮಟ್ಟಮಟ ವಡ ಅಟಕುಣ್ಯಾಕ್ ತರಂ ಇಹಲ ಅಗೇಕ ಪವತಿನ ಬವೈ ವಾರ್ತಾ ವನ್ನೇ ಅದ ದಿರನ ಪ್ರವೃತ್ತಿ ಸಮಾಪ್ತಾಯ್ ಮೀಲಂಗ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ಪ್ರಕಾಶ್ ಶ್ರೀ ಪಸರು ಹಾಯಿಟ ಅದ ದಿರನ ಪೇ ಪ್ರವೃತ್ತಿ ಪ್ರಕಾಶ್ ಶ್ರೀ ಪಸರು ಎಕ್ಕಟ್ಟ ಬಲ ಪರ್ತವನ್ನೇ